මාස 3න් 3ට 60% බෝනස් පොලියක් හිමි කරගන්න. ලංකාවේ සාමාන්‍යයෙන් 350,000 පමණ දරු ප්‍රසූතීන් ප්‍රමාණයක් සිද්ධ වෙනවා. එතකොට හැම දරු ප්‍රසූතියක්ම අවදානම් ජීවිත අවදානම් තත්ත්වයක් වෙනවා. එතකොට ඒ ජීවිතේ බේරා ගන්න පුළුවන් වෙන්නේ රුධිර සංඝටක අවශ්‍ය ප්‍රමාණයෙන් තිබුණොත් පමණයි. ඒක නිසා ඒ අවශ්‍යතාවය අපිට මොන තත්ත්වයක් යටතේවත් නැති වෙන්නේ නැහැ. ඊළඟට අපිට ඇති වෙන තත්ත්වය තමයි විශේෂයෙන්ම පිළිකා රෝහල් හරහා පිළිකා සඳහා ප්‍රතිකාර කරන අද ප්‍රතිකාරකම ඉතා විශාල වශයෙන් දියුණු වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ ජීවිත අපේක්ෂාව වැඩි වෙලා තියෙනවා. ඒ ජීවිත අපේක්ෂාව පවත්වාගෙන යාම සඳහා ඔවුන් සාමාන්‍ය පරිදි ජීවත් වෙන්න ගත්තත් ඔවුන් චක්‍රීය වශයෙන් රතු රුධිරානි රුධිර පට්ටිකා එහෙම නැත්නම් රුධිර ප්ලාස්මාව මත යැපෙන පිරිසක්. එඳ ඔවුන්ගේ සේවාවන් ජීවිතය පවත්වාගෙන යාම සඳහා අපිට ඔවුන්ට දායකයි. ඒ වගේම වක්ගඩු බද්ධ කිරීම වලින් පස්සේ ජීවත් වෙන පිරිසට රුධිර සංඝටක වල අවශ්‍යතාවය දැඩි වශයෙන් පිළිබිඹු වෙනවා. නිසා මේ පිරිසගේ පිළිඹුමුව තමයි අපිට මේ කාලය තුල 1,03,000 වැඩියෙන් අපිට පේන්නේ. ඔබ සියලු දෙනාට සඳහන් කරන්න ඕනේ ගිය වර්ෂයේ තමයි අපි එතෙක් මෙතෙක් ලංකාවේ ජාතික රුධිර පාලන සේවය වැඩිපුරම රුධිර ඒකරාශී කරපු අවුරුද්ද. අපේ මධ්‍යස්ථාන 110ක් රටපුරා ක්‍රියාත්මක වෙනවා. ඒ මධ්‍යස්ථාන වලට පැමිණීමෙන් රුධිරයේ දායකත්වය දීම අපි ප්‍රවර්ධනය කරගන්න අවශ්‍යයි. ශෛ පද්ධතිය ආරක්ෂා කරගන්න නිසා අපි ආරාධනා කරන්නේ ඔබ ජංගම රුධිර කඳවුරකට දායකත්වයේ සපයන්න එනෝ වගේම අපේ මධ්‍යස්ථානයකට පැමිණීමෙන් රුධිර දායකත්වයේ සපයන්න කියලා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.